ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත ඉන්දියාවේ පැතිර යන සිකා වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියයි वत्मन राज्य एक पौला रुपया हायलक्ष हतरी हतर दहसक नायकारे करला हर्षगेन चोदना पोदुजन पेरमुनु ताच्य तुल श्रीलंका निदहस पक्ष आपय तिस्स कुट्टी पहदाई प्रथमेन देशीय पुवत्वेताय अवधानय कोटास वेलंदपल डिजिटल करने देवन आदियर दैन क्रियात्मकाय जनाधिपति गोटाबे राजपक्ष महता विसिन डिजिटल करने देवन अधियर आरंभ कला डिजिटल करने हदुन्वादी मत समग नव आयोजकेन हेटपन दहसाक पामन गिनुं दाहत दहसाक व्यूर्त कलबाव वार्ता बनवा කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල් කරණයේ දෙවන අදියර පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා ශ්‍රී ලංකා සුරකින්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා කොටස් හෝමාරුව ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ඩිජිටල් කරණයේ පළමු අදියර පසුගිය වසරේ සැප්තැම්බර් මාස ආරම්භ වූ අතර ආයෝජකින්ගේ කොටස් ගනුදෙනු ක්ෂණිකව තහවුරු කිරීම සංගමික ක්‍රියාකාරකම් පිළිබඳ ආයෝජක ඇඳුනුවත් කිරීම හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි කර දීම එහි අරමුණ වුණා ඩිජිටල් කරණයේ හඳුන්වා දීමත් සමග කොටස් වෙළඳපොළ තොරතුරු බාගත කිරීම වේගවත් වීම නිසා නව ආයෝජකින් 65000 ඉක්මවමින් නව මධ්‍යම තැන්පතු ක්‍රම ගිනුම් 17000ක් විවෘත කෙරුණු බව කොටස් වෙළඳපොළ පාලන අධිකාරිය පෙන්වා දුන්නා ඩිජිටල් කරණයත් සමග ආයෝජකින්ට ලෝකයේ ඕනෑම තැනක සිට සිංහල දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ගනුදෙනු කළ හැකි වීම මාසික ප්‍රකාශන ලබා ගැනීම තොරතුරු හෝමාරුව හා වෙනස් කිරීම් මෙන්ම දේශීය සමාගම් වලට ගිනුම් විවෘත කිරීමේ අවස්ථා හිමි වනවා ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර සුරගම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිච විරාජ දයාරත්න කොළඹ කොටස් හෝමාරුව සභාපති සුමිත් ප්‍රනන්දු යන මහතුරු නැතුළු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකින් මෙම අවස්ථාවට එක්ව සිටියා डेंगू रोग लक्षण वलट समान सिका वायरसय मेवन विट इंडियाव तुल पेत्रयन बव वार्तावनवा डेंगू एतुलु समहर वायरस वलिन गलवीमट मदुरु मर्दनय वहा आरंभ कल युतुवनवा ए सदहा सैम पुरवसेकुम तम वगकीम इटुकल युतुबव सौख्यांश्य पेन वादेनवा ईट्स मदुरु विशेष लंकावे दनट मत्सरिनवा एहत सिका वायरसय श्री लंकाव तुलिन अदवनतेक वार्तावीन है සිකා වෛරසයේ වාහකයා ඊට්ස් මදුරුවා පමණයි. සිකා වෛරසයේ මේවන විට ඉන්දියාව තුලින් වාර්තා වෙනවා. සිකා වෛරස් එකත් බෝ වෙන්නේ ඩෙංගු වෛරස් එක බෝ වෙන විදිහට. ඒ කියන්නේ වාහකයා මදුරුවෙක් ඊඩිස් ඊජිප්ටයින් සහ ඊඩිස් ඇල්බොෆික්ටස් කියන. ඉතින් ඒ මදුරුව ලංකාවෙත් ඉන්නවා. ඒ නිසා සිකා වෛරස් එක තියෙන රෝගියෙක්ව මේ මදුරුව දෂ්ට කරලා සාමාන්‍ය පුද්ගලයෙකු දෂ්ට කරොත් මේ වෛරස් එකේ සාමාන්‍ය පුද්ගලෙක්ට වැළඳීමේ ඉඩකඩ තියෙනවා. ඉතින් අපේ රටේ මේ මදුරුවත් ඉන්නවා. अल्लाह बुराटे रोगे दिए नहीं इंदा डांस का क्लीन वाने में रोगे इन्ह लंका वर क्लीन है मैं अभी इल्ला मधुरो ये रोग याव दाश्त कल्ला सामान्य बुद्ध करे को दाश्त करा सिका रोगे लंका वे पत्रे नहीं लगा रहती है मैं डेंगू रोगे इट सामान्य रोग लक्षण पेन्नुम करना वायरस या उन ऐस्ट्रातुवीम हांतिपात वेदना वहा शरीर रतुलाप ऐतिवीम में ही प्रधान रोग लक्षण वरवा डेंगू रोगे में रक्तपात तात्व्यक हो कंपन तात्व्यक ऐतिवाने न है නමුත් මෙය ඩෙංගු රෝගයට වඩා භයානකයි. මින් දැඩි බලපෑම් එල්ල විය හැකි ගර්භණී මවවරුන්ටයි. ගර්භණී මවකට මෙම වෛරසය ආසාදනය වුවහොත් උපත ලබන දරුවාගේ මොළය කුඩා වීමේ බරපතල තත්ත්වයක් මතුවනවා. මෙය මයික්‍රෝපෙපට් රෝග ලක්ෂණ ලෙසයි හැඳින්වෙන්නේ. රටේ අධ්‍යාපනය විනාශ කිරීමට කටයුතු කරන වත්මන් ආණ්ඩුව නූගත් පරපුරක් නිර්මාණයට සැලසුම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝෂ නානායකාර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අද සිට ඔන්ලයින් අධ්‍යාපනය නොලැබීම නිසා දරුවන්ට සිද්ධ වෙනේ අධ්‍යාපනික පාඩුවට ආණ්ඩුව වග කියන්න ඕන කියලා අපි කියනවා. මේ ආණ්ඩුව සමහර වෙලාවට කැමති ඇති. 69 ලක්ෂයක් ඡන්දෙ දුන්න ජනතාව සියලු දෙනාම ඒ වගේ කියලා කියන්නේ නැහැ. නමුත් ඒ අයට නිතරම රවට්ටන්න පුළුවන්. පැණියෙන් රවට්ටන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් නාගයෝ ගෙනල්ලා රවට්ටන්න පුළුවන්. තවත් කතා කියනකොට රවට්ටන්න පුළුවන්. නූගත් පරපුරක් බිහි කිරීම වෙනුවෙන් නම් ආණ්ඩුව මේ කරන්නේ මේ දරුවන්ගේ අධ්‍යාපනය ලබා දෙන එක නතර කරන්න. ඔන්ලයින් අධ්‍යාපනය හරි ලබා
නිෂ්පාදනයක නතර කරන්න කියන ක්‍රියාදාමය අපි තරයේ හෙලා දකිනවා ආණ්ඩුවේ අවශ්‍යතාවය සමහර විට නූගත් පරපුරක් හදන්න වෙන්නේ නැති තවත් වහල් පිරිසක් බිහි කරන්න වෙන්න පුළුවන් කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා ඒ වගේම e-learning සම්බන්ධයෙන් එහෙම නැත්නම් දුරස්ථ අධ්‍යාපනයේ මාර්ගගත අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ගුරුවරුන්ට දීපු පහසුකම් මොනවද දරුවන්ට දීපු පහසුකම් මොනවද හැබැයි දැන් මේ වෙනකොට ආණ්ඩුව කියනවා මේ ගුරුවරු අධීක්ෂණය කරන්න ඕනි නියාමනය කරන්න ඕනි කියලා මේ අය නියාමනය කරන්න දීපු ගයිඩ්ලයින්ස් මොනවද මේ ගුරුවරුන්ට ඒ සඳහා දීපු පුහුණු මොනවද එහෙම තියෙද්දි කිසිම පහසුකමක් දෙන්නෙත් නැතුව ඒ අයට පුහුණුවක් දෙන්නෙත් නැතුව කිසිම විදිහකින් සහයෝගයක් නොදී මේ අයව නියාමනය කරන්න ලෑස්ති වෙන එක සදාචාරාත්මකද කියලා අපි මේ වෙලාවේ කියන්නේ සෞභාග්‍ය දැක්ම ජය ගැනීම සඳහා තමා සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා ඔහු එසේ පැවසුවේ අරලියගහ මන්දිරයේ පැවති හමුවකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු පළාත් සභා නියෝජිතින් සමග හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා එහිදී අදහස් දක්වූ බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යවරයා ලෙස රජයේ ප්‍රමුඛතාවයන්ට මුල් තැන දෙමින් සෞභාග්‍ය දැක්ම යථාර්ථයක් කර ගැනීම සඳහා සහය දීම තම ප්‍රමුඛ වගකීම බවයි. එමෙන්ම පක්ෂය වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යභාරයද නොපිරිහෙලා ඉටු කිරීමට තමන් කැපවන බවයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. ජනතාව වෙනුවෙන් කැපවීමට තමන් කිසිවිටක පසුබට නොවන බව සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා අතීතයේ කටයුතු කළාසේම මව්බිම සහ ජනතාව පෙරමුණ තබාගෙන කටයුතු කිරීම आर्थिक अभियोग महिंद राजपक्ष युद्धमय वातावरण अंतर्जातिक प्रजाव कलमणाकरणम मगनगमुन सांवर्धन इहल मटमक රජයට ආර්ථික වර්ධනය ළඟා කර ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී දක්වූ සහය පළාත් සභා නියෝජිතයින් විසින් පෙන්වා දුන්නා. කාන්තා හිංසනය වෙනුවෙන් පෙනී සිටීමට පාර්ලිමේන්තුවේ වගකිව යුතු නියෝජනයක් නැති බව කාන්තා දේශපාලන පීඨයේ අධ්‍යක්ෂිකා ආචාර්ය නීතිඥ ඉමල්කා ප්‍රනාන්දු මහත්මිය පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍යමයකට එක් වෙමින් කාන්තා හිංසනේ ලංකාවේ නීති රීති තිබෙනවා දන නීති සංග්‍රහය තියෙනවා සමාජයේ විශාල මානසික ප්‍රශ්නයක් තිබෙනවා ඔබ තේරුම් ගන්න ඕනේ ශ්‍රී දූෂණය පිළිබඳ කතන්දරය අවුරුදු 13 15 20 දිග ගැහිලා ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ පිළිබඳ කතන්දරයට පොලිසියට ගියාම පොලිසිය මහතුරු කියනවා ඔක ගෙදර ලිපේ බත ඉදනකල් නේද කියලා අහක බලා ගන්නවා කාන්තාවන් වෙනුවෙන් කතා කරන්න පාර්ලිමේන්තුවේ හඬ අවදි කරන්න කාන්තා ඇමතිවරියක්වත් නැති කාලේ අපි එක්තරා විදිහකට කාටද මේක කියන්නේ කාන්තාවන් හැටියට අපි පෙළ ගැසෙන්න ඕනේ සේවක සේවකිට සිදුවනා වූ අසාධාරණයන් ඉදිරිපත් කරන්න තමයි කම්කරු දෙපාර්තමේන්තුවෙන් මොකද 150ක් මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා නිරෝධායනීය වෙච්ච කට්ටියත් ඒ වගේම ආසාදිත වෙච්ච අයට 150යි වැටුප් ගෙවන්නේ මේවා කතා කරන්න ගියාම තමයි ඒගොල්ලෝ කියන්නේ COVID-19 එක කිසිම නීතියක් නීති රෙගුලාස් සකස් වෙලා නැහැ කියන එක. යෝජනා කරන්නේ මේ සේවක සේවිකාවන්ට පැමිණිලි කිරීමේ නියාමන කමිටුවක් ඉතාමත්ම අවශ්‍ය වෙනවා. තමා පිළිබඳව සිදු කළ අසත්‍ය ප්‍රකාශයට මිලියන 500ක වන්දි ඉල්ලා අමාත්‍ය උදේ ගම්මපිල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාට එන්තර වාසියක් යවා තිබෙනවා. මම අපේ අනන්‍යතාවයේ චීන සමාගමකට පවරලාලු කෝටි 1000ක තෙල් ටැංකිය හදන්න යනවා තෙල් පිරිපාදුවේ අයිතිය විදේශිකයන්ට ලබා දෙන්න අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළාලු තෙල් ගේන්න සල්ලි නෑ කියලා මම බොරු කියනවා ඔය වගේ බොරු එකක් දෙකක් නෙවෙයි වැලක්ම කබීර් රසීම් මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා මම එතුමාට කියන්නේ එක්කෝ ඔබතුමා කියන්නේ ඇත්ත කියලා ඔප්පු කරන්න නැතිනම් බොරු කියලා මට සිදු වුණු අපහාසයට වන්දි විදියට රුපියල් මිලියන 500ක් සති දෙකක් ඇතුළත මට ගෙවන්න කියලා මම කබීර් රසීම් මන්ත්‍රීතුමාට එන්තර වාසියක් ඇව්වා දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් දැන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය කියන ආප්පේ දැනගන්න ඕන පොදුජන පෙරමුණ කියන තාච්චිය ඇතුලේ ඉන්න කියලා ආප්පේට ඕන විදියට තාච්චිය හැඩ ගහන්නේ නැහැ තාච්චියට ඕන විදියට ආප්පේ හැඩ ගහනවා මිස ආණ්ඩුවට කියන්නේ වහාම ඉල්ලාස් වෙලා ආර්ථිකය පාලනය කරන්න පුළුවන් ජනතාව බලාපොරොත්තු වෙන අනාගතය ලබා දෙන්න හැකි සමග ජන බලවේගයට මේ ආණ්ඩුව බාර දීලා වහාම ගෙදර යන්න කියන පණිවිඩය තමයි අද ආණ්ඩුවට දෙන්නේ
අපි ආණ්ඩුව මන් දන්නේ නැහැ ඉල්ලා අස්වෙනවද නැද්ද කියන එක. නමුත් අපි මොන අභියෝගය ආවත් රජය ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න ජනාධිපතිතුමාගේ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා. අඳුරු දිශාවකට මේ රට ගමන් කරන අවස්ථාව. මේ ආණ්ඩුවේ අසමත් බවයි, ඒ වගේම නොහැකියාවත් අද රජය කරන්නේ ජනතාවගේ පිටින් පටවන්න. එයයි නිදහස් වෙන්නේ. මෙහෙමයි බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙන් පෙට්‍රල් වල බිල විතරක් නෙමෙයි මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තියෙන ගොඩාක් තීරණ ගැනීමේ හැකියාවක් තියෙන කෙනෙක්. මොකද පැය 18ක විතර වගේ කාලයක් දවසට වැඩ කරන්න පුළුවන් ජවයක් කැපවීමක් තියෙන කෙනෙක්. මේ ආණ්ඩුව කාලේ එක පවුලකට ණය වැඩි කරලා තියෙනවා රුපියල් 6,4400ක්. බලමු කොහොමද කියලා මේ වැඩේ කරන්නේ. බැසිල් මහත්තයා අපිට කිසි දවසක අභියෝගයක් නෙමෙයි මහත්තයා. මුතුරාජවෙල රක්ෂිත අභය භූමියේ නීති විරෝධී ක්‍රියා වැළැක්වීමේ රිට් ආඥාවක් ඉල්ලා ඊයේ අධිකරණයට පෙත්සම් ගුණ කර තිබුණා. එම පෙත්සම් ලබන 26 වෙනිදා කැඳවන ලෙස අභ්‍යාචන අධිකරණය ඊයේ නියම කළා. මුතුරාජවෙල රක්ෂිත අභය භූමි කලාපය තුල අනවසර ඉදිකිරීම් සිදු කිරීම, වැලිගොඩ දැමීම, ඉඩම් කට්ටි කිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රයේ ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 26 වෙනිදා කැඳවන ලෙස අභියාචන අධිකරණය නියම කළා. මහත් ආන්දෝලනයට තුඩු දුන් MCC එක්සා සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝග රජයේ වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් බහා තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. එහිදී පෙත්සම්කාර පාර්ශ්වයේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් MCC ගිවිසුම සහ එක්සා ගිවිසුම සම්බන්ධයෙන් පැවති ගැටලුකාරී තත්වය මේවන විට निराකරණය වී ඇතැයි පෙන්වා දුන්නා. එහෙත් සෝෆා ගිවිසුම අත්සන් නොකරන බවට මේ දක්වා රජයෙන් සහතිකයක් ලැබී නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා සෝෆා ගිවිසුම අත්සන් කළහොත් අමරිකානු හමුදාවට නිලැඳුම් සහිතව ශ්‍රී ලංකාව තුළ පැමිණ කටයුතු කිරීමට අවස්ථාව උදාවන බව පෙන්වා දුන්නා. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ සෝෆා ගිවිසුම පිළිබඳව 2019 වසරෙන් පසුව ශ්‍රී ලංකාව සහ අමරිකානු පාර්ශ්වයන් අතර කිසිදු කරුණු හුවමාරු වීමක් සිදු වී නොමැති බවයි. එම කරුණු කෙරෙහි සෑහීමට පත්විය නොහැකි බව සඳහන් කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඉදිරියේදී රජයේ සෝෆා ගිවිසුම අත්සන් කිරීමට සූදානම් වුවහොත් මෙම පෙත්සම සලකා බැලීම සඳහා යලි කැඳවීමේ අයිතිය රඳවා ගනිමින් මෙම පෙත්සම් බහා තබන ලෙස ඉල්ලා සිටියා. දැන් රටවට අපුවත් කිහිපයක් කැටියෙන්. මිනිස් භාවිතයට සුදුසු නැති කල් ඉකුත්තු හා ලේබල් නැති ආහාර තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ මඩකලපුව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කිරීමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය අනල තිහු දූපතට ඔබ්බෙන් වූ මූදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදි සිමෙහෙයුමක් මගින් කේරළ ගංජා කිලෝ 344යි ග්‍රෑම් 550ක් සමග සැකකරුවන් තිදෙනකු නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. හෝමාගම පිටිපතන ප්‍රදේශයේ පිහිටි වෙළඳ සැලකට නාදුනන පුද්ගලයෙකු ඇතුළු වී බහණ්ඩ සොරා ගන්නා ආකාරය එහි තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. හසලක මහගල ප්‍රදේශයේ දුර්ලභ ගණයේ කොටියකු වද්දකට හසු වීමිය ගොස් තිබෙනවා. වනජීවි නිලධාරීන්ගේ නොසලකිලිමත් භාවය හා ප්‍රමාදයේ හේතුවෙන් මද්දට හසු වූ කොටියා මිය යෑමට හේතු වූ බවටයි ගම්වාසීන් චෝදනා කළේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ දින මන්නාරම වංකාලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ පාමුර සංචාරයක් මගින් නීති විරෝධී ලෙස මෙරට රැගෙන ඒමට උත්සාහ කළ වීරිකා කිලෝග්‍රෑම් 2360ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. උණුසුම් කරන ඒකකයක් සහිත රෝහලකට අවශ්‍ය ලදරු ප්‍රවාහන ට්‍රොලියක් නිර්මාණය කර එම ට්‍රොලිය නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නොමේරු ලදරු ඒකකයට බහර දීමට නාවලපිටිය ප්‍රදේශයේ ඊ බෙන්ජමින් සිල්වා මහතා කටයුතු කර තිබෙනවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. කොකාකෝලා 60 වන සංවත්සරයට සමගාමීව අතිශය දුෂ්කරතාවයට පත් අපේම සහෘද ජනතාව වෙනුවෙන් කොකාකෝලා සමග ලෙංගතු දින 60 වැඩසටහන ඉතා සාර්ථකව අවසන් වී තිබෙනවා. කොකාකෝලා සමග ලෙංගතු දින 60ක් වැඩසටහන වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය සමග එක්ව සාර්ථකව සංවිධානය වූ අතර ඉන් විශාල පිරිසකට ප්‍රතිලාභ හිමි වුණා.
එත් සමගින් සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු මධ්‍යන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.